දාගන්නකෝ. මරිච්ච කෙල්ල මගේ හිත ඇතුළට එල්ල වද දෙනවා. ඒ කෙල්ල මොනවාරි මට කියන්න උත්සාහ කරනවා. ඔයා කරපු අපරාධ ගැන මතක් කරලා දෙනවා ඇති. නිදාගන්න. ඇයි නෑ ඒවත් එහෙම කියන්නේ? උසාවියේ මාව නිදොස් කොට නිදහස් කරා නේද? රස පරිශ්‍රම වර්තාවෙත් තිබුණ නේද? මම මේකට කිසිම සම්බන්ධයක් නැහැ කියලා ඒකනේ මාව නිදහස් කළේ. ඇයි ඔය ඇත්ත එහෙම කියන්නේ නැයි? රස පරීක්ෂක වර්තාවේ ඉතින් ඔයා නිදොස් උනේ බොඩි එකේ තිබ්බ ඇඟිලි සල්ලකුණු වලට සම්බන්ධයක් නැති නිසා මිසක් මේ ඔය වැරද්දක් කළේ නැතුවම නෙමෙයිනේ. Sleep. අරවතන ඉන්න නෑ ඉලට වරෙල්ලා මල්ලගේ හැංගි හැංගි වැඩ නෑ ෆේස් ටු ෆේස් බයයි සර් අපි යමු. වයෙන් ඉපා ඔය වල්ලූරේ පැනල ගියේ. ජීවිතය ගැන ගන්න ඕන හොඳම තීරණය. Swiss Tech Skim Coat finish එකට හොඳම කෙනා. ගත්ත තනම් වැඩේ කෑවනේ. ප්‍රතිඥා දාන්න ඕන ධනුෂ් කෙනෙකුට. මේ වෙලාව අපේ මැඩම් කෙනෙ මෙතන අවශේෂ චරිතයක් විතරයිනේ. දැන් තව රසින්න තියෙනවද? නමටම මෝඩ රවින් කියලා තියෙන නිසා හොඳයි. එක රචින්නයක් නෑ. දැන් ඉතින් හඳුන් කුරු පත්තු කරගන්න. මයිසරට යන්න අජබි ඕක මිලාට දෙන්න මිලා ඕක ධනුෂ්කට දෙයි. ඇයි මම ඇල්ලුවම් මොකද වෙන්නේ? නෑ නෑ ආච්චියම් මම දෙන්න. ධනුෂ්කගේ මැනේජර් මම. මං කියන විදියට තමයි වැඩේ මැනේජ් වෙන්න ඕන. මගේ පුතාට හොඳක් වෙනවා නම් වතුර වීදුරුවක් නෙමෙයි කලගෙඩියක් දුන්නත් මට කමක් නැහැ.
ආදුවේ දුවරගෙන ඉස්සරහට ගින්දින. ඇත්තටම මේ වෙලාවේ කෝපි එකක් බොන්න තිබ්බනම් තමයි උදාර. මටත් හිතෙනවා කෝපි එකක් බිව්වනම් හොඳයි කියලා. මේ පුතේ පොඩ්ඩක් ඉන්න, මම විනාඩි පහින් කෝපි එකක් හදාගෙන එන්න. ඕමින් හදවත ගම කන්න එපා, මගේ ඉස්සරහින් හිටගෙන ඉන්න. මග නොහැරෙන සුපුරුදු පෝෂණය අදම ට්‍රයි කරලා බලන්න. නියම රසයයි, නියම ප්‍රෝටීන් ගුණයයි, නව පෙනුමයි, ඔරිජිනල් නම් එල්මේඩ් සෝයා තමයි. ව්‍යාපාරයක නියලි කාන්තා ඔබ වෙනුවෙන් එල්බී වනිතා රන් සවිය. එහෙනම් කට්ටියම දනුෂ්කගේ ඉස්සරහට ඇවිල්ලා හිටගත් කට්ටියම සමස්ත හදල සභාවෙන් අවසරයි. හෙළ කලාකෙත අස්සද්දන පානම්බොක්කේ හදල පරම්පරාවේ අවසන් කුමරු. පෙරදිනේ උරුමය හෙටදිනේ උරුමය කරගනිමින් කලාලෝට සම්ප්‍රාප්ත වෙන උදාර මොහොතයි මේ. මේ සුභ මංගල කාරණය එකලු කරනා වූ වස් ඔබ සැම පැමිණීම අපි දා ආදරයෙන් ගෞරවයෙන් සීපත් කරමු. මේ අවස්ථාවේදී මම ජාති ඇමතීමට ආරාධනා කරනවා විප්‍රලම්භ ශුංගාරී උදාර හදල කුල කුමරු දනුෂ්ක දබගොල්ල මහතාට වචන සල්පයක් කතා කරන ලෙස. අතිශය ප්‍රථම වතාවට උදාර නළුවෙක් වෙන්න යන මේ සුබ මොහොත වචන සල්පයක් කතා කරන්න. කීපක් නේ මම ඔක්කොම ලියලා තියෙන්නේ. නදී රවිනුයි ඔබට පිටිපස්සේ ඉඳන් බෝඩ් එකක් අල්ලා ආවේ. මම බලාගෙන කිව්ව විදියට ඔබත් බලාගෙන කියපන්. හොඳයි. පවුලේ සභාවෙන් අවසරයි. උදාරයි. කෙනෙකුට හිතෙන්න පුළුවන් රදළු කුමාරයේ කලාකෙත අස්වද්දන්න හදන්නේ ඇයි කියලා. මට ඒකට හේතුවක් තියෙනවා. ඖචිත්‍ය විර්ණමුක්ත කරලා සන්දර්භ සුකනම්ය කරපු මේ ලෝකේ උත්තරාරෝපිත පසුගාමී ධනේශ්වර රටාවක අපි ජීවත් වෙන්නේ. ඒ හෙජමුනිය පරාජය කිරීමේ වගකීම උදාර රදළ කුමාරයෙක් විදියට අක්කේ මේ ඒ ඝර්ෂණකාරී නිවැරදි චලිතයෙන් යුතුව නොස්ටැලිජියානු ශ්‍රී ලාංකිකයෙක් විදියට මම බාර ගන්නවා. මගේ තාත්තේ අච්චම්මේ පවුලෝ කොයියෝ කියලා තියෙනවා මිනිත්තු 11කට පස්සේ කතන්දරේ හරියටම 12න් පස්සේ මිනිත්තුවේදී පච්චුප්පන්නාලාය යුතු ආලාදයෙන් යුතු කලාවේ දෝංකාරය කියලා අන්නේ යථා ප්‍රවාය උල්පත මගේ තාත්තේ මේ ව්‍යායාමය තුලින් සිදු කරන්න චුට්ටක් මේ මගේ හැකියාව මගේ අභිපතාර්ථය සාධනය වනු කියලා මම ඔබ තමුන් වහන්සේලාට හැමෝටම කියන්න කැමති උදාරයි. කොහොමද මගේ පුතාගේ කතාව? වඳුරු ගුණ අරපයි. චෝක් කතාව. මොනවද යකෝ අර ලීලා තිබ්බේ? ඇයි බං ඒ ලෙවල් සාහිත්‍ය පොතේ කැටපද විවරණී තිබ්බේ? ගැටවදේ තවඩින්ගේ මගේ දිව ගැට ගැහෙනවා යකෝ. ගිල මගේ වතුර බෝතලේ බෑග් එකේ අරවරේ. අනේ මගේ පැටියා. කෝපි එකක් බොමු. වතුර එක තාම සීතලයි. රත් වෙනකන් ඉන්නේ.
ඔය හැටි කෝපෙම ඉල්ලන්නේ බඩේ අමාරුවත්ද? ඈ නතරේ පිට දෙන පුතේ හා හරි ට නෝ සොලූෂන් අලුත් නෝ රෙසිපි දැනගන්න වට්ස්ඇප් කරන්න. අධිෂ්ඨානෙන් ඉදිරියට යන සවැසූරයින්ට මයිලෝ දැන් රුපියල් 130යි. බිල් ගෙවන්න බීලෝඩ් කරන්න සල්ලියවන් ඕන දෙයකට ජස්පේටියන් ඇප් එකක් එක ලයිෆ් එක ඊසි කරගන්න. අනකේ අන්තිමටම නිවාඩු ගත්තේ කොයි කාලේද? මාස දෙකකින් විතර ගියේ නෑ සර් ගෙදර. කිසිම සේවකයෙක්ගෙන් එහෙම වැඩ ගන්න හොඳ නෑනේ. මම දවස් දෙක තුනකට පොඩ්ඩක් එළියට යනවා. කනකේ දවස් දෙක තුන නිවාඩු අරගෙන ගෙදර ගිහින් එන්න. මම ලියවුට කියන්නම් කනකගේ වැඩ ටික කරන්න කවුරු හරි මෙහාට එවන්න කියලා. එහෙම හොඳ නෑනේ ලොකු සර්. මම බංගලාවේ වැඩ ටික කරන්න. කනකගේ තාත්තත් දන්නවා, කනකෙත් දන්නවා. මම යමක් කියන්නේ තීරණයක් අරගෙන. හරි ලොකු සර්. මට තේරුණා. මං එහෙනම් නිවාඩුවක් අරගෙන ගෙදර ගිහිල්ලා එන්න. හොඳයි. Good morning, Tata. Mukunda, nikan upset mood. Ashanti studies ivarada? Ne, ivarata me ivar ne ne Tata. Thesis ekey thawa weda tikak thiyena. Mon me break ekak aragena ne yawa. Itakotta aapahu Ashan England yanne koi kaleda? Mata hariyatama dine ona ne. Nikan adahasak wage. අපි හිතාගත්ත විදියට ඉතින් රෙජිස්ට්‍රේෂන් එකත් ඉක්මනටම කෙරෙන්නේ නැති එකේ මට ඕන වෙලාවක යන්න පුළුවන් තාතයි එහෙම හැවුවේ. අශාන් මට ටික කාලෙකට අශාන්ගේ උදව් ඕන වෙනවා. මට මේක හරියටම කාලෙ කියන්න බෑ. ඒකයි කියන්න තාතා. නෝ ප්‍රොබ්ලම්. මොකද්ද ප්‍රශ්නේ? අශාන් දන්නවද මිලා ටෙලිනාට්‍යයක් ප්‍රඩියස් කරනවා කියලා? නැ ප්‍රඩියස් කරන කතාවක් නම් මන් දන්නේ නැහැ. එමුණාට ඉතින් අර මේ ටෙලි ඩ්‍රාමා එකට ලොකේෂන්ස් වලට දීලා තියෙනවනේ පර්මිෂන් අර ඩිරෙක්ටර්. මොකද ඩිරෙක්ටර්ගේ නම? නිකිල්නේ. නිකිල් ආනන්ද. මට හරියටම මතක නැහැ. මට නිකිල් කියන කෑල්ල විතරයි මතක. නිකිල් ආනන්ද. මිනිහගේ වයස අවුරුදු 51ක්. හැබැයි ඉච්චර පේන්නේ නැහැ. ෆීල්ඩ් එකට ඇවිල්ලා අවුරුදු 28ක් වෙනවා. මිනිහ දැනට ටෙලි ඩ්‍රාමා 40ක් ඩිරෙක්ට් කරලා තියෙනවා. තාත දැන් මොකද්ද කියන්න හදන? එයා අද අලුත් ටෙලි ඩ්‍රාමා එකක් පටන් ගන්නවා. නම මේ ගසේ බොහෝ. ඒකේ ප්‍රධාන චරිත රඟපාන්නේ ධනුෂ්ක කියන කොල්ලා. ධනුෂ්ක ඒකේ ප්‍රධාන චරිත රඟපාන නිසා මිලා ඒ නාට්‍යයට වියදම් කරනවා. මිලා එයාගේ පර්සනල් එකවුන්ට් එකෙන් රුපියල් 150ක්
ඊයේ ඩිරෙක්ටර්ගේ කවුන්ට් එකට ට්‍රාන්ස්ෆර් කරා. What? මට මිලායකට උදව් කරනවා කිව්වට තාත්තා මට එහෙම මේ ප්‍රොඩියුස් කරන කතාවක් කියලා තිබ්බේ නැහැ නේද? දැන් මම බර්නිවත් එතනට දාලා තියෙන්නේ මට ইনফরমේෂන් දෙන්න බර්නිත් මට එහෙම කතාවක් කිව්වේ නැහැ. මිලා මගේ දරුවෙක්. එයාගේ ඇඟේ දුවන්නේ මගේ ලේ. යමක් රහසිගත විදියට කරන්න ඕන නම් ඒක කරන්න ඕන විදිය මිලා හොඳට දන්නවා. අශාන් කලබල වෙන්න ඕනේ. ප්‍රශ්නය ප්‍රශ්නයක් හැටියට පේනකම් ප්‍රශ්නේ ළඟට ගිහින් උත්තර හොයන්න මහන්සි වෙන්න එපා. හැබැයි තාත්තා නිය පුත්තෙන් කඩන්න පුළුවන් එක පොරෙන් කපන්න තියාගන්න ඕනේ නෑනේ නේද? සමහර දේවල් තීනෝ නිය පුත්තෙන් කැඩුවට දැනෙන්නේ නෑ. ඒකට පොඩ්ඩක් වැවෙන්න ඉඩ දීලා පොරවෙන්ම කපලා දාන්න. හැබැයි තාත්තා එහෙම කරන්න යනකොට ඒකේ දුක වේදනාව මිලාටත් දැනෙන්න පුළුවන් නේද? ඒ හින්දා අපි ඒ තැනට යන්න කලින් මේක විසඳුවොත් නරකද? අශාන් කල්පනා කරන්න. ක්‍රියාත්මක වෙන්නේ ඉස්සෙල්ලා මට දැනුම් දෙන්න. ඔකේ තාත්තා. මං කල්පනා කරලා බලන්නම්කෝ මොකද්ද මේකට කරන්න පුළුවන් කියලා. මිල් ප්‍රෝටීන් හා මල්ටිවිටමින් පෝෂණයෙන් ශක්තිමත් දිගු කෙස් කලඹකට නව ලයිෆ් බෝ ෂැම්පු රුපියල් 130කට. කපවීමෙන් ඉදිරියට යන සැබෑසූරයින්ට මයිලෝ දැන් රුපියල් 130යි. වැඩිම රෙදි සේදුමකට අඩුම වියදම ග්‍රෑම් 50 රුපියල් 20යි. මේක ඇතුලෙන් අරින්න බැරිද? දන්නවද ක්‍රිෂ්? මේ ඩ්‍රාමා එක ඇවිල්ලා හැම එපිසෝඩ් එකක්ම ට්‍රෙන්ඩින් වෙන විදිහ ඩ්‍රාමාවක් වෙනවා. ස්ක්‍රිප්ට් එක කියවද්දි මටත් ඒක හිතෙනවා. ස්ක්‍රිප්ට් එක කියවන්න මට වෙලා වැඩි වුණා. වැඩි වුණා. මැඩම් කොහමද? වැඩ ටික සේරම රෙඩි නේ? ඔව් මැඩම් ඔක්කොම හරි. බර්නි කායික වෙන තැනකින් සිත පාස් කරානේ. මචං මේ අර ඉන්නේ ක්‍රිස්ටීන් කියන නිලියනේ. බලපම්පු ලස්සන. කොදුල බොන්න පුළුවන් නේ? අපේ ගමේ තියෙනවා තිබ්බ බලපංකෝ ඒ වගේ කියා ඈ තාර බැලල් වගේ පොත්පොල් දෙල් ගාලා බලහ. ඇයි රාධිකා? ඈ රාධිකා ඉන්නවා මේ ඇති හොඳේ උක. ගුඩ් මෝර්නින් කිස්ටින්. කිස්ටින් හරි හරි ඒක තමයි කිව්වේ. මම තමයි සුකුමල් කියන්නේ. ධනුෂ්ක දඹගොල්ලගේ ප්‍රයිවට් ඇසිස්ටන්ට්. එතකොට අර ඉන්නේ බර්න්. ධනුෂ්ක දඹගොල්ලගේ මැනේජර්. එතකොට අර ඉන්නේ මිලා. ධනුෂ්ක දඹගොල්ලගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්. එතකොට කවුද ධනුෂ්ක දඹගොල්ල කියන්නේ? වන්නෙන්ෝලි ලංකාවටම එකයි. ධනුෂ්ක දඹගොල්ල මම. එතකොට ඔයාද මේ ඩ්‍රාමේ කේ මේන් කැරක්ටර් කරනවා කියලා කියන්නේ? ඔව්. ඒ ධනුෂ්ක දඹගොල්ල මම තමයි. මේ මල්ලි මේ කලින් කරලා තියෙන වැඩේ හේ මොනවාද? මේ අපි ඇල්වලේ මාළු අල්ලලා තියෙනවා. තව තමුණක් ඇති කළාද? අපි හැම අවුරුද්දකම අයියේ පොසොන් එකට දන්සලක් දෙනවා.
මේ අවුද්දේ නම් දෙන්න බැරි වුණා කොරෝනාවනේ. මේ බා මල්ලි දන්සල් දී ගන්න. හරිද? මං අහන්නේ මේ ෆීල් එකේ මොනවාද කරලා තියෙන වැඩ කියලා. ෆීල් එක කියන්නේ මොකදයි? Airtel 909 හැමදාමත් අපි ගැන හිතන එකම රීලෝඩ් එක. නපුරු චපල කුමාරයා මොකක් හරි අලුත් එකද මං අහලවත් නැහනේ. කේ ගහන්න එපා මෙහෙට එන්නකෝ අනේ. මේ ගෙවල් හදලා තියෙන්නේ කේලම් සිමෙන්ති වලින්. ඒක සුකුමාලගේ වරදක් නෙමෙයි මිලා. ඒක සුකුමාලගේ හෝමෝන ක්‍රියාකාරීත්වයේ වරදක්. අතේ පිච්චියක් නැති වුණාට බානම්බොක්කලාගේ මහාන් තත්ත්වකම බින්දුවක්වත් අඩු වෙලා නැහැ නේද? දාබරේ උඹ ඊළඟට ඒක හරියට ගත්තේ නැත්නම් මම උඹේ අතපය හතර කඩලිවර වෙලා මේ ගඟට දානවා.